මෑතකාල දේශපාලනය බිහුණු ඒ ආධිපතින් අතර විශේෂෙන්ම ගෝටාබේ රාජපක්ෂය මිකරගන්නේ ස්වේශෂිතත්ත්වය. අඩුමගානේ ප්‍රාදේශ සභාවක මන්ත්‍රී කෙනෙක් පත් වෙලා නොහිටපු මිනිීමරු ගෝටා මේ තනතුරට හැටනම ලක්ෂයක් කරක් පත්කරත් අද වනකොට ගෝටා ඉතා අසාර්ථක චරිතයක් කියනෙ එක දේශපාන ලෝකේ හැමෝම දන්න කාරණය. විශේෂම ගෝටාබේ රාජපක්ෂ කියලා කියන්නේ හිමකම් උල්ලගනය කරපු ප්‍රසිද්ධයේ මිනිීමරපු තක්කඩි අමනේ කෙනෙකුට කියන්නට පුළුවන් ගෝටාබේ රාජ පක්ස මේ වගේ දේබල් කරන්නට සිද්ධ වුණේ යුද්ධය නියි කියන කාරණ හැබැයි ගෝටාබේ රාජ පක්ෂ යුද්ධයෙන් පස්සෙත් මේ මිනිමැරිම් මංකොල්ලකෑම් තක්ිම් කුපාඩිකන් දිගටම කරගෙන ගිය. එදා ඇමරිකා එක්සත් ජනපාදේ නිකම් නිකන් ක්ලාක් කෙනෙක් වෙලා නන්නත්තාරවෙලා හිටපු ගෝටාබය ලංකාවට ගෙනල්ලා මේදක්වා ගෙනාවේ මිනි මරුමාරා. හැබැයි අදවනකොට මරාගේ පවුලත් ගෝටත් අතර සීතල යුද්ධයක් තියෙනවා. මේ යුද්ධේ පවතින්නේ විශේෂම සිරන්ති කැමති නැහැ ගෝටාබේට මේ තැනතුර ලැබනට. මොකද තමන්ගේ දරුවන්ට මේරට පියවුරුමෙන් දේශපාලන මියුතුයි කියෙනෙක තමයි සිරන්තිකල්පනා කරන්නේ. කෙසේවිතත් ගෝටාාවේ රාජපක්ස බලේට පත්වීමත් සමගම ඕ මේරටේ බොහෝ සිවිල් තනතුරු මිල්ටලනි කරනයට ලක් කර. ඒමන්න තම් යුද්ධයට සම්බන්ධවෙලා හිටපු තමන්ට හිතවම තක්කඩිටික මේ තනොතුරුවලට පත් කර. මෙට්චෝරී නිරන්තරයෙන් අපි කියන කාරණයක් තමයි හමුදාසබල්ලු නැ තම ආරක්ෂකහන්සේ බෞතරයක් විශාල ඇඟක් තියෙන පුංචු මොලයක් තියෙන සත්තු පිරිසා. මුන්ට ඉහලින්දෙන නියෝග ක්‍රියාම්ම කරන්න පොළුවන් වුණාට කිසිසේම නිර්මාණශීලී තීන්දු ගැනීමේ හැකියාවක් නෑ. වගේම මිනිමරු ගෝට මේ තනට ගන්න හරක්මගේ සනවිධානය විශාලඋවිදියට කඩේ ගිය. ඒනිසා හරක්මගේ සනුධානය හිටපු බෞතරේගට මේ වෙනකොට විවිධ ආකාරය පාකුඩං මේ මිනිමරු ගෝටදීලතියෙනවා. හැබැයි මේ වෙනකට පැනිවර්ග ගට හෙන ගහමින් පෞද්තිනවා. එක් කාරණය තමයි ජාතයන්ත්‍රවශයෙන් ලංකාබද අතිශයෙන්ම අපකීර්තියට පත්තුල අත්තිබෙනවා මේ හමුදාකරණය නිසා. විශේෂම සිවිල් ීය ගැෙන අබෝධයක් නැමැති, හමුදා නිලධාරින් මෙම තනතුවලට පත්වීමත් සමගම. ඉතාමත්ම පැහැදිලි ආකාරයට මෙම ආයතන හමුදා කරණට ලක්පලා තියෙනවයි කියැන කාරණය ජාත්‍යන්ත්‍ර මානුහිම් සම් සන්නධාන පැහැදිලුව පෙන්වා දෙම ඉන්ටබෙනවා. වැඩි තක් නැතුව. ලංකාවට බොහෝ වෙලාබට ජාත්‍යන්තර වශයෙන් සම්බාධිකවලට මුණ දීමට ඉඩතිබෙනවයි කියෙ එක තමයි දේශපාලන ආරංච මාර්ග සඳහන් කරන්න. මනිවරු රराගේ අවසාන්න පාලන කාලය තුළ අපට GSGGSP+ වගේ අපේ රටේ මසුන් යුරෝපෙට කිරීමට තිබුණු අවස්ථ වගේ බොහොමයක් අහිමුණ. ඉන් පස්සේ දිදස් පහළුවේ හපල් ආන්ුවට අාවට පස්සෙ තමයි. ම් ප්‍රමාණයකට හරි මේ තත්වය නිවැරදි වුණේ. විශේෂයම කමල් ගූරත්නගේ තත්ත්වය මේ වෙනකොට ඉතාමත්ම නරක තනකට තල් වෙලාත්තිබෙනවා. විශසම කමල් ගුණරත්න ආරක්ෂ මාත්‍යයන්සේ ඒකම්බරයා විදියට කටයුතු කරන ආකාරය බහුතරයක් දෝෂාරෝපනය හිටලක් කරනවා. මීට කලකට පෙර එක නවුරදු හරකට පහකට පෙර කමල් ගුණරත්න ඒක් අවස්ථාවෙද රෝල් එකකට ගිහිල්ලා එතන හිටපුූ පාශල් ශිෂ්‍යකට පහරන්නට උත්සා කර. තමන්ගේ ඥාතියෙකුට එමශිෂ්‍ය පාහරදුන්නයි කියන පාදනෙමින්. හැබැයි ඒ වෙලාවෙේ ්‍රොයිල් එක ගාවිහිට බූ දෙමවුපියෝ කමල් ගූරත්නව එලවලා ඒ තත්වේ නබත්තාගත්ත. අද වෙනකොට කමල් ගුණරත්න තමන්ගේ අමාත්‍යන්සිය ඇතුළේ. නැතත් තමන්ගේ කාර්යාලය ඇතුළේ හමුදා සෙවලියෙන් ව්‍යසනයට පත්කරනවයි කියෙන චෝදනාව ඔහුට එල්ල වෙලා තිබෙනවා. ඒවිතරක් නවෙයි විධ ආකාරයේ සිවල් වැඩවලට තමන්ගේ තනතුරු යොදාගනමින් අනවශ්‍ය බලපෑම් කරනවා කියන චෝදනාව විධායතන ප්‍රධානින් කරමින්ට වෙනවා. මේ සියලුම යෝල් චෝදනාවකොට ඉදිරිපත් කරලතුවවෙනි මරාල්ට. ොට ගෝට කියන්නේ යම් කිසිු කෙනෙකොට කියල්ලා කතා කරලා ප්‍රශ්නයක් විසිඳ ගන්න පුළුවන් චර්තයක් නෙමයි. ඒවගේම ව්‍යාත්මක කියන සංවිධානය එමන්න තම් හරක්මගේ කියන සංවිධානය අද වෙනකොට නිකම් නිකම් පමයෙක් බවට පත්වෙලා අතිබේෙනවා. උශේෂම මරහා බලට පත් කරලා මහා විශ්වකර්මයක් කරන්න පුළොන්යයි කෙලේ කල්පනා කරපු වියතුන් කියන මී හරක් පිරිස අද වෙනකොට. ල්ලම් හියිමින් සිටිනවා. ඒවත් නැත්තම් බලුක්කෝගේ නැට්ට පස්සේ හගෙන හැගෙන චරිත බවට පත් වෙලා මේ තත්ත්ව වෙනස් කරන්න පුළුවන් එකම ක්‍රමය මේ තනතුරවල වෙනස්කම් ඇතිකිරීම කියන එක තමයි මරාගේ අදහස. මේනිසා මර මේ අවස්ථාවනමට කපවතාවක් ගෝටාබේ රාජ පක්ෂට හමල්ගුණ රත්න මෙම තනතුරින් ඉවත් කළ යුතුයි කියෙන කාරණය දැනුම් දීල තිබෙනවා.මින් පස්සේ මෙම තනතුරට ගේන කවද කියන කාරණයක් මේකට සාගච්ඡාවින් පවතින. ගේ දවස්සල මෙම තනතුරට ෝජනාවබලලා තිබුණේ මල් ගුණටරත්නගෙන් පස්සේ සවින්ද සිල්වා. හැබැයි සැවින්ද සිල්වගේ මේ දවස්වල තියන්ඉන්න අබුව හැමතරම සවින්ද සිල්වට රාජෝග තියෙනයි කියන කතාව පතුරුවන නිසා ඕහ එම තනතුරට පත් නොකළලයුතුයි කියෙන හ තමයි රාජපක්ෂ පවලේ අදහස. මොකද රාජපක්ෂ පවුලේ අරමුණ තමයි මේරට පෞතනතාක් කලක් තමන්ගේ පවලෙන්ගේ හ හසුකර ගැනීම ැේ තත් මිතතුව මල් ගුණ රත්නක නාාගතය අඳුරයි කියනක තමයි දේශපාන ලෝක සඳහන් කරන්න. අදනකට මල් ගුණ රත් නක න ර. ර ාද නත මල්ගුණ ලත්න ගදවස් යන්න තියන ඉඩකඩ බොහොම වැඩි නොදුරු දිනේක සිදුවෙනව කියනක තමයි මරාටිකිිට්තු ආරංච මාර්ග තහවර කරමින් සිටින්. කේවතත් දවසින් දවසරට බල්ලට යනවා. බල්ල පාලනේ යනවා. මේක වනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. එනිසා මේ කාල කන්නේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ගල වෙනස්කින් න්නෙමයි ප්‍රතිපත්ති වෙනසකින් කියනක අවබෝධ කරගත්තු. ඒ සඳහා කැපවෙන සමාජරේශාල කණ්ඩෑයමක් සමඟ අපි පෙරටමු. මෙටනි අර්ගනතතු ජගන නමති බෝබට ීපත් කරමින් මවබෙන් සමුගන්න. ඔබ සමට ජය.